අය අතුරු අයවැය ඉදිරිපත් කළා දෙවෙනි දවසේ අද පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ වුණා 2021 වසරේ පසුගිය රජය 2022 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කළා නමුත් පසුගිය මාසයේදී ඒ ආණ්ඩුව වෙනස් වීමත් සමග නව ජනාධිපතිවරයා පත් වෙලා ඒ ජනාධිපතිවරයා විසින් ඔහුගේ ආණ්ඩුවේ ඉදිරි මාස 4 සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා හැබැයි මේ අයවැය කිසිම තැනක සඳහන් වෙලා නැහැ මේ රට මූණ දෙන මේ අර්බුදයට හේතු කරුණු සහ හේතු පාදක වෙට්ට පුද්ගලයන් ගැන සඳහනක් කරලා නැහැ මේ වර්තමාන මේ රට මූණ දෙලා තියෙන තත්ත්වයට සම්පූර්ණ වග කියන්නේ කවුද කියලා රටේ කවුරුත් දන්නවා පසුගිය පාලකයන් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඒ වගේම අජිත් නිවාඩ් කබ්‍රාල් පීබී ජයසුන්දර වැනි පසුගිය රජයේ මුදල් ඇමතිවරු මහා බැංකුවේ අධිපතිවරු භාණ්ඩාගාර ලේකම්වරු ජනාධිපති ලේකම්වරු මේට සම්පූර්ණ වගකීම් කියලා කවුරුත් දන්නවා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා මෙම අර්බුදයට මූලික වූවන් ගැන කිසිම සඳහනක් කරලා නැහැ පමණක් නෙමෙයි ඔවුන්ට කරන්නේ කුමක්ද කියලා මෙම කතාවේදී ਉਹ සඳහන් කළේ නැහැ. ඌට එහෙම කරන්න බැරුව ඇති. මොකද ඒ ඔවුන්ගේ ඡන්දයෙන් වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපතිවරයට පත් වෙච්ච නිසා. විදුලි බිල 264කින් අවම විදියට උපරිම 500කින් වැඩි කළා තිනවා. ආගමික දස්තරන හදා රුපියල් 500යි 200යි අනිත් අය 264. එතකොට මේක සාධාරණද? ජල බිල දැන් 100ට විශාල ප්‍රමාණයකින් වැඩි ගන්න බලාපොරොත්තු වෙනවා. ඊයේ පෙරද භූමි තෙල් රුපියල් 84 දිච්ච එක 390කින් වැඩි කළා. රුපියල් 340ක් කළා. දැන් සහන ආධාර දෙනවා. රුපියල් 84 එක 340ට වැඩි කරලා රුපියල් 100ක සහන ආධාර හරියනවා. දීවරය දුප්පත් ජනතාව කඳු උඩරට කඳු කරේ ජනතාවට මොකද වෙන්නේ මේක විශාල ප්‍රශ්නයක් ඉතින් මේකට මේ අයවැයන් තියනවාද විසඳුම් දැන් ඉන්දියාව තිරුගු පිටි අපනයනේ තහනම් කරුවා ඊයේ පෙරේද ලංකාවට ඉන්දියාගේ තිරුගු පිටි ගේන ඉන්දියාවේ ලංකාවේ සමාගම් දෙකක් තියෙනවා තිරුගු පිටි බෙදා හරින සේරන් ඩිප්සාම් ප්‍රීමා ඔවුන් කරන්නේ 125යි මේ අවශ්‍යතාවය මේ ඩොලර් ප්‍රශ්නේ නිසා දැන් තිරුගු මේ පාම් බේකර් හිමියන් කියනවා දැන් මේක රුපියල් 250ට තිබිච්ච තිරුගු පිටි කියලා කියද 350යි කිය පාන් රාත්තල 250 300 වෙයි කිය එතකොට පාන් රාත්තල රුපියල් 50ට තිබිච්ච පාන් රාත්තල දැන් 180 190 මේක 250 300 නෝට් ජීවත් වෙන්නේ කොහමද දවසට ලංකාවේ පාන් රාත්තල් පාන් ගෙඩි 35 ලක්ෂයක් කනවා අපේ රටේ පවුල් 60 ලක්ෂය දවසකට 35 ලක්ෂයක් පාන් ගෙඩි කනවා එතකොට මේගොල්ලන්ට මොකද වෙන්නේ හාල් රුපියල් 80ට 90ට තිබිච්ච හාල් දැන් 250යි සෑම එකක්ම ගණන් වැඩි වෙලා රටේ ජනතාවගේ ආදායම වැඩි වෙලා නැහැ ඒ සඳහා මොකද තියෙන්නේ මේ ආයවැය තියෙන ප්‍රශ්න කිසිම දෙයක් නැහැ මේ මේ අර්බුදේ නිර්මාණය කරපු අය ගැන කතා කරලා නැහැ මේ නිර්මාණය කරන අයට දඬුවම් දෙන එක ගැන කතා කරන්නේ දඬුවම් දෙන්න පුළුවන්ද රනිල් රාජපක්ෂ කියන්නේ රනිල් රාජපක්ෂ එක්සත් ජාතිපක්ෂයේ නායකත්වයේ ප්‍රශ්න වෙලාවේ සිරිකොත ඉස්සරහා පිට කාපට් දාලා උදව් කෙරුවා නායකත්වයේ රැකගන්න රනිල් රාජපක්ෂට මහින්ද රාජපක්ෂ. ඒකට කළගුණ සැලකීමක් වශයෙන් 2015 බලයට ආව දූෂණ වංචාකරුවන්ට දඬුවම් දෙනවා කියලා 2015 19 කාලේ කිසිම දූෂිතයෙකුට දඬුවම් දුන්නේ නැහැ. මොකද ඒ කාපට් දාලා මේ තමන්ගේ නායකත්වයේ ආරක්ෂා කරන්න උදව් කරපු නිසා ඉන්පසුව දැන් මොකද වෙලා තියෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ දැන් මේගොල්ලන්ගේ දඬුවම් දෙයිද මේගොල්ලන්ට මේ හොරුන්ට දැන් මහ බැංකුව වංචාකාරය මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා කියලා කියපු පුද්ගලයා මේ පොත් ජනපරුණේ 134 ඡන්දේ දීලා අගමැති ජනාධිපති කරලා දීලා දැන් ඔහු ඒගොල්ලන්ට දඬුවම් දෙයිද මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියපේක සම්පූර්ණ ඇත්ත මේ ඔක්කොම යාළුවෝ ඒකින්ද කවමදාකවත් දඬුවම් මේ අරගලයක් කෙරුවේ මේ ජූලි 9 වෙනිදා 69 ලක්ෂයක් ඡන්ද ගත්ත ජනාධිපති ගෝඨාභය ගෙදර යව්වේ 3න් 2ක් ආණ්ඩුව ගෙදර යව්වේ රටේ සමස්ත ජනතාව කොළඹට එකතු වෙලා ලක්ෂ දසල ලක්ෂ සංඛ්‍යාවක් මොකක්ද කෙරුවේ වෙනසක් බලාපොරොත්තු වුණා මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න කිව්වා දූෂිතයන්ට දඬු දෙන්න පුළුවන් තමන්ගේ කැබිනට් මණ්ඩලේ වංචා කෙරුවා කියලා කප්පම් ගත්තා කියලා අවුරුදු දෙකමාරක් ඉරේට නියමෙලා කෝටි දෙකමාරක දඩයක් නියමෙලා ලක්ෂ 20ක වන්දියක් ගෙවන්න කියපු පුද්ගලෙ කැබිනට් මණ්ඩලේ ඉඳද්දි එතකොට දඬුවම් දෙන්න පුළුවන්ද හැබැයි මේ කතාවේ මේ අයවැය කතාවේ තියෙන දූෂිතයන් සඳහා වෙනම කාර්යාංශයක් පිහිටවනවා කියලා. එතකොට දූෂණය සහිත පුද්ගලයෙක්ට පුළුවන්ද මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න? ඔහුම දැන් මහ බැංකු වංචාවේ මේ තියෙන වාර්තාවේ තියෙනවනේ මොහොත ඒකට සම්බන්ධයි කියලා. දැන් ඔහුට පුළුවන්නේ රනිල් රාජපක්ෂට පුළුවන්නේ තමයි මේක ක්‍රියාවෙන් පෙන්වන්න. ඔහුම ගෙන්නපු අර්ජුන මහේන්ද්‍රන් දැන් පිටරටින් ගෙන්න ගන්න පුළුවන්. ගෙන්නගෙන පෙන්වන්න පුළුවන් නේද මේවා කිය කියන්නේ නැතුව. ඒකින්ද තමයි මම කිව්වේ මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ කතාව. ඉතින් මේ තත්ත්වය මෙවැනි තත්ත්වයක් තියෙන අර්බුදේ නිර්මාණය කරපු අය ගැන කතා කරලා නැහැ. උන්ට දෙන දඬුවම් ගැන කතා කරලා නැහැ. හැබැයි කතා සුරංගනා කතාවක් විදිහට මේක තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. දැන් මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ දර්ශනය තමයි සමාජ වෙළඳපොළ ආර්ථිකයක්. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් පොත් ජන පෙරමුණේ ආණ්ඩුව කිනා. පොත් ජන පෙරමුණේ ප්‍රතිපත්තිය සමාජ වෙළඳපොළ ආර්ථිකයක්.
प्रश्न समाज विकुना මේක රාජ්‍ය ආයතන පාඩු ලබන සහ පාඩු නොලබන ආයතන 39ක් නම් කරලා තියෙනවා. මේකට ලාභ ලබන ආයතනක් තියෙනවා. ගුවන් තොටුපළ ලාභයි. මොටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලාභයි. EPF එකේ ඊට සේවක 84000ක බාහිරකාර මුදලත් මේකේ තියෙනවා. ඒක ලාභ ලබන ආයතුත් තියෙනවා. රක්ෂණ සංස්ථාව ලාභයි. ඒවට මේ ටෙලිකොම් එක ලාභයි. මේවත් ප්‍රතිවාද ගන්න යනවා. දැන් ඊයේ පෙරේද කියනවා ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩුයි. ඒකට යම් සිදයක් කරන්න ඕනේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා 22ක් තියෙනවා. 22ම කල්බදු. මේක සේවකයෝ 6000 ගණක් ඉන්නවා. එක ගුවන් යානයකට සේවකයෝ 300ක් ඉන්නවා. 2015 වෙද්දි එක් සේවකයෙක් වෙනුවෙන් අලාභයේ ගුවන් සේවා සමාගමේ 49,50,000ක් අවුරුද්දකට 49,50,000ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු ලැබුණා එක සේවකයෙක් වෙනුවෙන්. ඉතින් එතකොට මේ වැනි දේවල් ප්‍රතිවාද කරන්න ඕනේ. හැබැයි දැන් කරන්න යන්නේ මොකද්ද? ඒකේ පාලිත සමාගමක් තියෙනවා, කේටරින් සමාගම, ආහාර සපයන එක. තව එකක් තියෙනවා ග්‍රවුන්ඩ් හෑන්ඩ්ලින්. මේ බඩු එහාට මෙහාට කරන එක. එතකොට මේවා ලාභ ලබනවා. කේටරින් සමාගම කෝටි 500ක් ලාභයි. මේ ග්‍රවුන්ඩ් හැඩ්ලින් එක කෝටි 500ක් ලාභයි. දැන් ඒ දෙකේ කොටස් 149ක් විකුණලා ඒ සල්ලි වලින් අර ණය ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ තියෙන සමස්ත කෝටි 40,045,000 ණය කොටසක් ගෙවන්න යනවා. ඉතින් මේක කරලා ලාභයක විකුණලා අරක ඒකෙන් භාගයක් ගෙවලා කොහොමද මේක කරන්නේ? ඉතින් මෙන්න මේ වගේ ඒවා තමයි කරන්න යන්නේ. ඉතින් මේවා මම හිතන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් විදිහට අපි සමගි ජන බලවේගයේ ඒක න්‍යාය සමාජ වෙළඳපොළ ආර්ථිකයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තමයි. හැබැයි අපි සම්පූර්ණ ලිබරල් පැත්තට ගිහිල්ලා නැහැ. සම්පූර්ණ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ සම ලිබරල් වාදී අදහස් අපි අපේ පක්ෂේ නැහැ. අපි සම්පූර්ණ සමාජවාදී පැත්තට ගිහිල්ලත් නැහැ. අපි මධ්‍යස්ථව අපි මේ රට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අපි වැඩපිළිවෙළ 10ක් ඉදිරිපත් දීලා තියෙනවා. අපිට සර්වපක්ෂීය ආණ්ඩුවකට කතා කරමු. සර්වපක්ෂික ආණ්ඩුවට කතා කරනවා නම් මේ අයවැය කතාවේ තියෙන සර්වපක්ෂික ආණ්ඩුවට. එහෙමනම් ආණ්ඩුවේ වැඩපිළිවෙල අපිට දෙන්න එපා. ආණ්ඩු මෙන්න අපේ වැඩපිළිවෙල මේ සඳහා ඔබතුමාලා එන්න. ඒතකොට ඒක හොඳ නම් අපිට යන්න පුළුවන්. ඒකේ අඩුපාඩු තියෙන නම් ඊයේ කතාවෙම කියනවා. ඒකේ අඩුපාඩු තියෙන නම් අපිට වෙනස් කරන්න පුළුවන්. ඉතින් එහෙම වැඩපිළිලක් නැහැනේ. එහෙම වැඩපිළිල නැත්නම් අපිට එන්න කියනවා. ඉතින් අපිට එන්න කියන අපි කියන්න අපිට එන්න පුළුවන් වැඩපිළිල ඉදිරිපත් කරන්න. අපි කියනවා කැබිනට් මණ්ඩලයේ 20ට වඩා අඩු වෙන්න ඕනේ. රටේ ජනතාව ඉල්ලුවේ ඒකයි. දූෂණ වංචා නැති වෙන්න. දූෂිතෝ කැබිනට් මණ්ඩලයේ ඉන්න බෑ. එතකොට දැන් 22 වෙනි සංශෝධනයක් ගහලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙයිද නැද්ද දන්නේ. ඒකේ තියෙනවා කැබිනට් මණ්ඩලයේ 30යි රාජ්‍ය ඇමතිවරු 40යි 70ක්. ඒතර 70 කැමති මණ්ඩල නඩත්තු ගන්න පුළුවන් මේ තත්ත්වය යටතේ. ඉතින් මේකට මොකද කරන්නේ? ඉතින් ඒක කරන්නේ. එතකොට මේ සර්වපාක්ෂික අනුව අන්තර් කාලයක් වෙන්න ඕනේ. කෙටි කාලයක් මාස 6ක්. ඉතින් එහෙම එකක් නැහැ. මං දැක්කා කියනවා පොත් ජන පෙරවනේ මන්ත්‍රීවරු කියනවා කියලා. පාර්ලිමේන්තුව විසිරවන්න තියෙන අවුරුදු දෙකමාරෙන් ජනාධිපතින් බලය ඒක ඒ විදිහටම තිබ්බොත් අපි ඡන්ද දෙන්නේ නැහැ කියලා 22 වෙනි සංශෝධනය. විදේශ සංසදෙන් ඡන්ද දෙන්නේ නැහැ. එහෙමනම් ඒක හතරමාර කර. එතකොට අන්තර් සර්වපාක්ෂික ආණ්ඩුවට අන්තර් කාලයක් තියෙනවද? එහෙම එකක් නැහැ. ඉතින් එතකොට මේක කොහමද වෙන්නේ? එතකොට මේ දූෂණ වංචා නැති ගන්න පුළුවන්. දැන් ඕන් කියනවා කැමිනට් ඇමතිකම් දුන්නේ නැත්නම් අපි ඡන්ද දෙන්නේ නැහැ අය වැයට. ඉතින් මේ ඇයි මෙවැනි මේ හිර කරගන්නේ ජනාධිපති? ඔහු තමයි ඔවුන් තමයි ඡන්ද දීලා පත් කරගත්තේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය වෙලා තිබුණේ ජනාධිපති වෙන්න පමණයි. මොකද එතුමාට කරන්න බැරි වෙච්ච දේ ඡන්දෙන් ඡන්ද කීපේ ඡන්ද දෙකට ඉල්ලුවා ජනාධිපති වන්න. ඒවට කරන්න බැරි දේ ඔවුන්ගේ ඡන්දෙන් ලැබුණා. අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න උනේ. ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව අගමැති කරපුවාම ඔහු කෙලින්ම කිව්වේ මොකද? ගෝඨාගොගම ආරක්ෂා කරන්න. ගෝඨාගොගම ආරක්ෂා කරුවේ නැත්නම් ගෝඨාභය යන්න ඕනේ යන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැති වුණාම ගෝඨාගොගමට දැන් ඔය මර්ධනය කරනවා වගේ මර්ධනය කරුවා නම් ඔහුගේ බලය යොදවලා මොකද වෙන්නේ? එතකොට එහෙනම් ගෝල්ෆේස් අරගලයක් නැහැ. ගෝඨා ඉන්නවා. ඉතින් ගෝඨාර යන්න සැලැස්ුවේ රනිල් වික්‍රමසිංහ. ඔහු කිව්වා මං ගෝඨාගොගම තියනවා. ඒකට ආරක්ෂාව සපයනවා. ඒකට තව පහසුකම් සලසනවා කියලා. ඊට පස්සේ ගෝඨාර යන්න වුණාම ජූලි 9 අගමැති ඉදිරියට ඕන නම් එයා වාර්තා ගන්න තිබුණා. ජනාධිපති කමෙන් අයින් වෙන්න හැබැයි ලංකාවේ ඉන්න කියලා එහෙම කෙරුවාද? නැහැ. ඔහුට ඕන වුණා. ඔහු රටින් ගියොත් තමයි මෙයා ජනාධිපති වෙන්නේ. ඒකින්ද මේක තේරෙන්නේ නැතුව අර මේ මන්දබුද්ධික മന്ത്രി යෝටි 134 ඡන්ද දීලා මෙයා වපත් කර කර දැන් ඉතින් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් ජනාධිපතිතුමයි මේ වගේ රටේ නායකවද රටේ ජනතාවගෙන හිතනද මේ වගේ මොකද ගේම් ප්ලේ කරන්නේ බොරු මේ වගේ සංකල්ප මේ වැඩේ තියෙන්නේ දැන් ජනාධිපති වුණාට පස්සේ මේක කරගෙන යන්න ඕනේ. ඒතකොට රටේ ජනතාවට දැන් මම දකින්නේ මේක මැති වර්ණ අයවැයක්. මේක මේ පොඩි කැරට් අල ටිකක් දෙනවා ජනතාවට ඊළඟ පාර ඡන්දයකට යන්න ඕනේ. දැන් මෙයා හිතනවා ඇති ඊළඟ පාර පොත් ජන පෙරමුණත් එක්ක ඡන්ද ඉල්ලන්න. අපිට ආරංචි ඊයේ පෙරද සාකච්ඡා වුණා කියලා ඊළඟ මැති වර්ණ රනිල් වික්‍රමසිංහ ඡන්ද ඉල්ලන්න, එක්සත් ජාතික පක්ෂ ඡන්ද ඉල්ලන්න පොත් ජන පෙරමුණත් එක්ක.
එතකොට පොත්ජාන පෙරමුණේ බේස් එකට තමයි ඔය කතා කරන්නේ පොත්ජාන පෙරමුණේ. ඒකින්ද ඒගොල්ලන්ට යම්කිසි මේකක් දෙන්න තමයි මේ අදහස් කරන්නේ. දැන් මේ ඔය කියන ඒවා සම්පූර්ණයෙන් ඒවා කරන්න පුළුවන්. හැබැයි මං කිව්වේ ඒකනේ ගර්භණී අයට දුන්නා රුපියල් 20000. ඒකත් දැන් මාස ගානකින් දීලා නැහැ. ඒක ඒකට තමයි සුළු ගානක් වැඩි කරලා තියෙන්නේ. එතකොට මහපොළ දුන්නා. එතකොට මේ ඔය සීසන් අනිත් ඒවාට CTB වලට තියෙන ඒවා ඒවා ටික දුන්නා. එතකොට වග්ගඩු රෝගීන්ට දුන්නා. මේ සමුර්ධියකට රුපියල් 5000 මේ මාස 3-4 5000 දුන්නා. මේ ඉදිරි මාස 4ට දෙනවා කියලානේ කියන්නේ. ඉතින් අමතර එකක් දීලා දෙන රුපියල් 10000 පවුල් 61ක්ද. පවුල් 61ක්ද කියන්නේ ලංකාවේ පවුල් වෙන 101ක්. ග්‍රාම සේවකයන් පවුල් 4ක්. ඉතින් මේක දීලා මේ කැරට්ටලයක් පෙන්වන්න යනවා. ඉදිරියේදී ඡන්දයක් ඊළඟ පාර්ශ්වා මැතිවරණයෙන් ඊට දිනන. ඒකට එක්සත් ජාතික පක්ෂය පොත් ජාතික පෙරමුණ එකට එකතු වෙලා ඊළඟ ඊට දිනන. ඒතකොට මේ ඡන්ද පදනම ආරක්ෂා කරගන්නද දන්නේ නැ. නැත්තම් මේ රුපියල් 110000ක් පවුලකට යද්දි මේ රුපියල් 5000ක් 2500ක් දීලා හරියනවද පවුලකට? මේ මොකද්ද කරන වෙයි විහිළුව? The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.